Sinhala Tvcaps channel එකක් එක්ක එකතු වෙලා ඉන්න ඔයාව ඔන්න අදත් සාදරයෙන් පිළිගන්නවා. CIA ආයතනයේට වැදගත් තොරතුරු ගොඩක් අරගන්න තිබ්බේ පුද්ගලෙක්. මේ කට්ටිය හොයාගන්න කලින් ඔන්න මිය යනවා. මේක මේ කට්ටියට මිල කළ නොහැකි පාඩුවක්. ඉතින් මේ තොරතුරු ටික මේ කට්ටියට අරගන්න ඕන හින්දා කවුරුත් නොකරන විදිහේ පිස්සු විකාර වැඩක් මේ ආයතනය කරනවා. මේ ආයතනය කරන මේ පිස්සු විකාර වැඩේ මොකක්ද? මේ කරන වැඩේ හින්දා මේ කට්ටියට මොන වගේ සිදුවීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙයිද? ක්‍රිමිනල් කියලා කියන්නේ වෙනස්ම කන්සෙප්ට් එකකින් ආපු ගොඩක් අයට මිස් වෙච්ච සුපිරිම ඇක්ෂන් මූවී ඉතින් හැමදාමත් ඔයාලට මේ විදිහේ මූවි රිවියුස් අරන් එන TVCaps channel එක තාම subscribe කරලා නැත්නම් channel එක subscribe කරගෙනම වීඩියෝ එකට like එකක් දාගෙන අපි හමුවද මූවි එකේ කතාව පැත්තට. Jericho Stewart is in and out of prison more than half his life. He's got no impulse control. He feels nothing. මූවි එක පටන් ගද්දිම අපිට ජෙරිකෝ කියලා හඳුන්වන පුද්ගලයෙක් පෙන්නනවා. ජෙරිකෝ කියන්නේ කාගේ කවුද කියලා අපි තාමත් දන්නේ නැහැ. මේත් එක්කලම ජෙරිකෝට අතීතයේ වෙච්ච සිදුවීමක් මතක් වෙන්න පටන් ගන්නවා. ඔන්න දැන් තමයි මූවි එකේ කතාව මේ විදිහට ආරම්භ වෙන්නේ. මේ ඉන්නේ බිල්. බිල් පොප් කියලා කියන්නේ පොලිටිකල් ඉන්ජිනියර් කෙනෙක්. මිනිහා මොකක් හරි දෙයකට බය වෙලා කඩාගෙන මිදගෙන දුවන විදිහ මේවලද අපිට පෙන්නනවා. එයා ඉක්මනටම ගිහිල්ලා එක ගොඩනැගිල්ලකට ඇතුල් වෙනවා. මේ ගොඩනැගිල්ල ඉන්න කාන්තාවට මෙයා ගාව තියෙන සූට් කේස් එක පෙන්නලා මෙයා කෙලින්ම ගොඩනැගිල්ල ඇතුළට ගමන් කරනවා. මේ ගොඩනැගිල්ල ඇතුලේ සල්ලි ගොඩක් වගේම ඊට අමතරව තවත් මොකක් හරි දෙයක් තියෙනවා මේ වෙලාවේ යාන්තමින් අපිට පෙන්නනවා. මේක ඇතුලේ තියෙන්නේ මොනවද කියලා අපිට හරියටම දැන්ම බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. බිල් ඊට පස්සේ මේ ගොඩනැගිල්ලෙන් එළියට ආවට පස්සේ මෙයාගේ බිරිඳ වෙන ජිල්ට මේ වෙලාවේදී කෝල් කරලා එයා හොඳින් ඉන්නේ කියලා එයාගේ බිරිඳට කියනවා. බිල්ගේ පුංචි පවුලේ එයාගේ බිරිඳ ජිල් වගේම ඒ දින්නට තවත් පුංචි දුවෙකුත් ඉන්නවා. දුවගේ නම තමයි එමා කියලා කියන්නේ. කොහොම හරි බිල් මේ කෝල් එක ඉවර කරලා එයාගේ ෆෝන් එක කට් කරාට පස්සේ කවුරු හරි ආව ෆලෝ කරනවා කියලා මිනිහට මීටර් වෙනවා. මිනිහා මේ ළඟින් යන ගෑනු කෙනෙක්ගේ කබා සාක් කුවකට යගේ ෆෝන් එක දාලා ඉක්මනටම මෙතනින් එස්කේප් වෙනවා. ඊට පස්සේ අපිට ලන්ඩන් වල තියෙන ඇමරිකන් එම්බසි එක පෙන්නනවා. මේ ඇමරිකන් එම්බසි එකට මේ වෙද්දිත් CIA කණ්ඩායමක් ඇවිල්ලා තමයි ඉන්නේ. ඒ වගේම ෂැඩෝ කියලා හඳුන්වන මෙහෙයුමක් හන්දා මේ කට්ටිය මේ වෙද්දි හොඳටම බිසි වෙලා තමයි ඉන්නේ. මේ ෂැඩෝ කියන මෙහෙයුමේ විදිහට මේ කට්ටිය දිගටම බිල්ව නිරීක්ෂණය කරනවා. බිල් මේ වෙලාවේදී කොහෙන්දෝ මන්ද අහුලගත්තේ ෆෝන් එකකින්. ඒ කට්ටිය මගේ පස්සෙන් දිගටම එලවනවා. මන් පරණ සිමින්ති කර්මාන්ත ශාලාවේදී ওই කට්ටියව හම්බ වෙන්නම් කියලා CIA ආයතනයට මේ වෙලාවේදී පණිවිඩ යොමු කරනවා. මේ බිල්ගේ පිටිපස්සෙන් එළවන ටීම් එකේ ඉන්න එක කාන්තාවක් ඒ කට්ටියගේ බොස් උණු සේවිය කියලා පුද්ගලයෙක්ටත් මේලාදි කෝල් කරනවා. ඊට පස්සේ බිල් ඉක්මනින්ම මේ පැත්තේ තියෙන ටැක්සි එකකට කතා කරලා මේ ටැක්සි එකට නැගලා එක ලොකේෂන් එකක් කියලා මේ ස්ථානයට ගමන් කරන්න පටන් ගන්නවා. මේ සේවිය කියන හාදයා මේ ටැක්සි ඩ්‍රයිවර්ව ට්‍රැක් කරගන්න විදිහත් ඊගාවට අපිට පෙන්නනවා. ඉස්සෙල්ලා බිල් එයාට යන්න ඕනේ කියලා කිව්වේ පරණ සිමෙන්ති කර්මාන්ත ශාලාවට. හැබැයි බිල් මෙතෙන්ට යනවත් එක්කලම සේවියගේ ටීම් එකේ කට්ටිය මෙතෙන්ට එනවා. අතර අතින් ආපු මේ කට්ටිය ඔන්න මේ ටැක්සි ඩ්‍රයිවර්ට වගේම බිල්ට එක දිගට වෙඩි තියන්න පටන් ගන්නවා. ටැක්සි ඩ්‍රයිවර් මේ වෙලාවේදී මිය යනවා වගේම මේ කට්ටිය බිල් වල්ල ගන්නවා. CIA ආයතනයේ ඉන්න සෝල්ජර්ස්ලත් දැන් මෙතෙන්ට එන ගමන් තමයි ඉන්නේ. හැබැයි දැනටමත් බිල් වල්ලගෙන ඉන්න සේවිය වගේ මෙයාගේ ටීම් එකේ කට්ටිය ඉලෙක්ට්‍රික් ෂොක් එකකුත් දීලා ගොඩක් දරුණු විදිහට බිල්ගෙන් ප්‍රශ්න කිරීම කරගෙන යන විදිහ අපිට මේ වෙලාවේදී පෙන්නනවා. CIA ටීම් එකේ කට්ටිය මෙතෙන්ට එනවා. මෙතන පේන්න කවුරුවත් නැහැ. මේ කට්ටියට හම්බ වෙන්නේ බිල්ගේ බොඩි එක විතරයි. මේ කට්ටිය ඉක්මනටම බිල්ව පරීක්ෂා කරලා බලනවා. බිල් මේ වෙද්දිත් මිය ගිහිල්ලා කියලා ටීම් එකේ කට්ටිය ඔන්න මෙතනදී කන්ෆර්ම් කරගන්නවා. මේකෙන් හැමෝම ගොඩක් ෂොක් වෙනවා. මොකද කියනවා නම් අපි තාමත් දන්නේ නැති වුණත් මේ කට්ටිය හොයන මොකක් හරි වැදගත් දෙයක් බිල් දැනගෙන ඉඳලා තියෙනවා. කොමර ඔය සිදුවීමෙන් පස්සේ CIA එකේ ඒජන්ට් කෙනෙක් ෆ්‍රෑන්ක් කියලා හඳුන්වන ડોක්ටර් කෙනෙක්ව හම්බ වෙන්න ගිහින් ඉන්න විදිහ ඊගාවට අපිට පෙන්නනවා. මියගිය බිල්ගේ බ්‍රේන් එක ප්‍රෝග්‍රෑම් කරන විදිහක් ගැන කතා කරගන්න තමයි මේ විදිහට නියෝජිතයෙක්ට ෆ්‍රෑන්ක්ව හම්බ වෙන්න ඇවිල්ලා තියෙන්නේ. ඒත් ෆ්‍රෑන්ක් මේ වෙලාවේදී බාර දූර කටයුත්ත මෙයා බාර ගන්නවා. හැබැයි මෙයාට ඕනේ ග්‍රාහකයව මෙයාම තෝරගන්නවා කියලා මෙයා CIA ආයතනයට කොන්දේසියකුත් පණවනවා. CIA ආයතනය මේ වෙලාවේදී මෙයාගේ කොන්දේසියට එකඟ වෙනවා. මේ කට්ටිය මේ වැඩේට තෝරගන්න මනුස්සයාගේ නම තමයි ජෙරිකෝ කියලා කියන්නේ. මිනිහව තමයි අපිට මූවි එක පටන් ගද්දිම පෙන්නුවේ. ජෙරිකෝ කියලා කියන්නේ නොම්බර් එකේ අපරාධකාරයෙක්. මිනිහ හිතාගන්න බැරි තරම් මිනිස්සු ගොඩක් අමානුෂික විදිහට මරලා දාලා තියෙනවා. ඉතින් ඒක හන්දා මේ වගේ වෛද්‍ය පරීක්ෂණයට මේ වගේ පෞකාරයෙක්ව යොදා ගන්න එකෙත් එහෙටි වැරද්දක් පේන්න නැහැ කියලා තමයි CIA ආයතනයත් මේ වෙලාවේදී විශ්වාස කරන්නේ. දේශපාලන නායකයින් කිහිප දෙනෙක් එකතු වෙලා ගහපු මුළු
ලෝකයටම තර්ජනයක් වෙන පොලිටිකල් ගේම් එක ප්ලෑන් එකක් පොලිටිකල් ඉන්ජිනියර් කෙනෙක් වෙච්ච බිල් දැනගෙන ඉඳලා තියෙනවයි කියලා තමයි CIA ආයතනය බිල්ව සැක කරලා තියෙන්නේ. බිල් මේක CIA ආයතනයට කියන්න ලෑස්ති වෙලා ඉඳිද්දිම තමයි නාඳුරන පිරිසක් ඇවිල්ලා මේ විදිහට බිල්ව ඝාතනය කරලා තියෙන්නේ. කොහොම හරි ડોක්ටර් ෆ්‍රෑන්ක් කොන්න මෙමරි එක ඉම්ප්ලාන්ට් කරන වැඩේ මේ වෙලාවේදී ආරම්භ කරනවා. හොඳටම ඩැමේජ් වෙලා තියෙන බිල්ගේ මොළයෙන් තමයි මේ කට්ටිය බිල්ගේ මතකයන් ඔක්කොම ජෙරිකෝගේ ඔළුවේ ප්ලාන් කරන වැඩේ පටන් ගන්නෙ. මේ කණ්ණාඩි දාගෙන ඉන්න පුද්ගලයාගේ නම තමයි වෙල්ස් කියලා කියන්නේ. වෙල්ස් තමයි බිල්ව හොයාගන්න මේ මෙහෙයුම් බාරවෙන්න ප්‍රධාන නිලධාරියා. වෙල්ස් මේ වෙලාවේදී මෙයාගේ සහායිකාවට බිල්ගේ ගෙදර අයට බිල් මිය ගියා කියන පණිවිඩේ දන්වන්න කියලා මෙලාදී ඔන්න එයාගේ සහායිකාවට කියනවා. පැය ගණනාවක් තිස්සේ බිල්ගේ මතකයන් ජෙරිකෝගේ ඔළුවේ ප්ලාන් කරන මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඔන්න වැඩේ ඉවරුණාට පස්සේ වෙල්ස් කෙලින්ම ගිහිල්ලා ජෙරිකෝ එක්කලා කතා කරනවා. බිල්ස් ගැන මොකක් හරි දෙයක් ඔයාට මතකයිද කියලා වෙල්ස් මේ වෙලාවේදී ජෙරිකෝගෙන් අහනවා. ඒත් ජෙරිකෝට බිල් සම්බන්ධයෙන් කිසිම දෙයක් මතක නැහැ. ඉතින් මේක හන්දා වෙල්ස්ට හොඳටම මලපණිනවා. ඊට පස්සේ අපිට බිල් එනකන් බලාගෙන හිටපෝ. ඉස්ටෝ කියලා හඳුන්වන පුද්ගලයෙක් බිල් තාමත් නැත්තියයි කියලා බලන්න යයින හෝටල් කාමරෙන් එළියට ගිහිල්ලා බිල් අතුරුදහන් වෙච්ච ස්ථානය පරීක්ෂා කරන විදිහ ඊගාවට අපිට පෙන්නනවා. හැබැයි ස්ටෝ බිල්ගේ ගෙදරට කෝල් කරාට පස්සේ බිල්ගේ බිරිඳ බිල් මියගිය ආරංචිය මේ වෙලාවේදී ස්ටෝට කියනවා. මේකෙන් ස්ටෝ හොඳටම ෂොක් වෙනවා. ඒත් එක්කලම ඔන්න ජෙරිකෝව CIA ආයතනයෙන් එළියට අරගෙන යන විදිහ ඊගාවට අපිට පෙන්නනවා. මේ කට්ටිය ජෙරිකෝව පැත්තකට අරන් ගිහිල්ලා මරලා දාලා මේ කේස් එක මෙතනින් ඉවර කරන්න තමයි ලෑස්ති වෙන්නේ. හැබැයි ඉතින් ડોක්ටර් ෆ්‍රෑන්ක් මේ වෙලාවේදී ජෙරිකෝගේ කටට මොකක්දෝ මන්ද දානවා. ජෙරිකෝ කොහොම හරි ડોක්ටර්යාගේ කටට දාපු දේ එළියට අරගෙන මේ වාහනේ එලවන ගමන් ඉන්න ඩ්‍රයිවර්ට පහර දීලා මේ වාහනේ මේ කට්ටියට පිටිපස්සෙන් එන වාහනේ ඇක්සිඩන්ට් කරවලා මෙතන හදිස්සි අනතුරක් වෙච්ච විදිහට මෙතන ඔක්කොම ටික ලෑස්ති කරලා දාලා වාහනේටත් ගෙනි තියලා ඔන්න මෙතනින් පැනලා යනවා. ඊට පස්සේ මෙයා සාමාන්‍ය මිනිස්සෙක්ගේ වෑන් එකකත් හොරගම් කරගෙන මේ නගරෙන් පැනලා යන්න තමයි ලෑස්ති වෙන්නේ. හැබැයි මෙයාට වැඩිදුරක් යන්න වෙන්නේ නැහැ. එකපාරටම මෙයාගේ ඔළුව හොඳටම රීදෙන්න පටන් ගන්නවා. ඔන්න මෙයාට එකපාරටම බිල්ගේ මෙමරිස් ටිකෙන් ටික පේන්න පටන් ගන්නවා. පේන විදිහට නම් වෛද්‍ය පරීක්ෂණේ හරි ගිහිල්ලා වගේ තමයි පේන්නේ. මෙයා මේ වෙලාවේදී අපහැදිලි බිල්ගේ මතකයන් ස්ලයිඩ් ෂෝ එකක් වගේ එක දිගටම දකිනවා. බිල්ගේ අතේ ලොකු සල්ලි බෑග් එකක් තිබ්බ විදිහත් මෙයා දකිනවා. ඉතින් මේක හන්ද මෙයා මේ සල්ලි බෑග් එක හොයාගන්න කියලා හිතාගෙන බිල්ගේ ගෙදරට පිටත් වෙලා යනවා. ගේ තුලට ගිහිල්ලා කිසිම දෙයක් දන්නේ නැතුව නිදාගෙන හිටපු ජිල්ව, ඒ කියන්නේ බිල්ගේ වයිෆ්, මෙයා ඇඳේම ගැට ගහනවා. ඊට පස්සේ මෙයා බිල්ගේ දුව ඉන්න රූම් එකට ගිහිල්ලා දුවවත් ඒ විදිහට ගැට ගහන්න තමයි ලෑස්ති වෙන්නේ. හැබැයි මෙයාට දුවට කිසිම කරදරයක් කරන්න හිතෙන්නේ නැහැ. දුවගේ පුංචි කාලේ ඉඳන් හැම මතකයක්ම මෙයාට එක දිගට පේන්න පටන් ගන්නවා. හරියටම කිව්වොත් බිල්ට මතක හැම දෙයක්ම මෙයාට පේන්න පටන් ගන්නවා. ඒ හැඟීම් ඒ විදිහටම ජෙරිකෝටත් දැනෙන්න පටන් ගන්නවා. හරියටම කිව්වොත් මේ වෙද්දි ජෙරිකෝගේ මනස ඇතුලේ බිල්ගේ වගේම ජෙරිකෝගේ මතකයනුත් වැඩ කරන්න පටන් අරගෙන තමයි තියෙන්නේ. ඒත් එක්කලම මෙයාට ආපහු සල්ලි බෑග් එක තියෙන මේ ගෙදර නෙමෙයි, මේ ළඟ තියෙන පුස්තකාලයක ජෝජ් ඕවල්ගේ පොත් රාක්කයේ කියලා ඔන්න ජෙරිකෝට එකපාරටම පේන්න පටන් ගන්නවා. ජෙරිකෝ ඊට පස්සේ මේ ගෙදරින් පැනලා යන්න තමයි ලෑස්ති වෙන්නේ. මෙයා මේ විදිහට ගෙදරින් පැනලා යන්න හදද්දී මේ ළඟ තියෙන මිරර් එකකින් මෙයා බිල්ගේ මූණ මේ වෙලාවේදී දකිනවා. ජිල් කියලා කියන්නේ ලේසි පාසු ගැහණු කෙනෙක් නෙමෙයි. එතන වෙච්ච කිසිම දෙයක් ජිල් තාම දන්නේ නැහැනේ. මේ ගෙදරට හොරෙක් පැනලා කියලා තමයි මෙයා හිතාගෙන ඉන්නේ. මෙයා මේ වෙලාවේදී බිල් පාවිච්චි කරපු එලාම් සිස්ටම් එක මේ වෙලාවේදී ඇක්ටිවේට් කරනවා. මේත් එක්කලම CIA ආයතනය බිල්ගේ ගෙදරට මොකක් හරි ප්‍රශ්නයක් වෙලා කියලා දැනගන්නවා. කොමාරි ජිල් යාගේ හෑන්ඩ් කෆ් එක ගලවගෙන එයාගේ දුව ඉන්න රූම් එකට යනවා. මෙයා මේ විදිහට දුවගේ රූම් එකට යද්දී ජෙරිකෝ මේ ගෙදරින් පැනලා ගිහිල්ලා. ඔන්න පහවදා අපිට ඉස්ටු සේවියට කෝල් කරන විදිය ඊගාවට අපිට පෙන්නනවා. සේවිය තමයි බිල්ව අර විදිහට ඝාතනය කළේ. පේන විදිහට මේ පොලිටිකල් ප්ලෑන් එක නිර්මාණය කරලා තියෙන්නේ බිල් වගේම ඉස්ටු එකතු වෙලා වගේ තමයි පේන්නේ. කොමාරි ඉස්ටු වගේම සේවිය අතරේ මේ වෙලාවේදී බහින් බස් වීමක් ඇති වෙනවා. ඒකන්ද මේ කට්ටිය හදපු සුපිරිම ප්ලෑන් එක. මේ කට්ටිය රුසියාවට විකුණන්න ලෑස්ති වෙනවා කියලා තමයි ඉස්ටු මේ වෙලාවේදී සේවියට කියන්නේ. මෙයා ඊට පස්සේ සේවිය එක්ක තියෙන මෙයාගේ කෝල් එකත් කට් කරනවා. ඔන්න පහවදා අපිට ජිල්ගේ ගෙදරට පොලිසියෙන් ඇවිල්ලා ඉන්න විදිහ පෙන්නනවා. ඊරෑ හොරෙක් ආපු විදිහ ජිල් මේ වෙලාවේදී පොලිස් නිලධාරීන්ට පැහැදිලි කරනවා. මේ අතර ජෙරිකෝට ටිකෙන් ටික තව තවත් බිල්ගේ මතකයන් එකින් එක පේන්න පටන් ගන්නවා. මම පහවදා ෆ්‍රෙන්ච් අවන්හලකට ගිහිල්ලා කෝපි එකක් ඕඩර් කරනවා. මම මේක ඕඩර් කරන්නේ ප්‍රංශ භාෂාවෙන්. ඉතින් මම කවදාවත් ප්‍රංශ භාෂාව දැනගෙන හිටියේ නැහැ. අනික මම කවදාවත් කෝපි බිව්වෙත් නැහැ. පේන විදිහට බිල්ගේ පෞරුෂත්ව ගතිගුණත් එකින් ටික ජෙරිකෝට ලැබෙනවා වගේ තමයි පේන්නේ. හැබැයි දැන් ඊට පස්සේ ජෙරිකෝ මෙතන ඉන්න කොල්ලෙක් එක්කලා වලියක් දා ගන්නවා. තාමත් ජෙරිකෝගේ ගතිගුණ ඒ විදිහටම ජෙරිකෝ ගැංගේ තියෙනවා. ජෙරිකෝ ඊට පස්සේ සල්ලි බෑග් එක තියෙනවයි කියලා මට මතක් වෙච්ච ඒ පුස්තකාලයට ගමන් කරනවා. ඊට කලින් ෆ්‍රෑන්ක්ව හොයාගත්තොත් හොඳයි කියලා ජෙරිකෝට ඊට පස්සේ හිතෙනවා. ඊට පස්සේ මෙයා ෆ්‍රෑන්ක්ව හොයාගෙන ගිහිල්ලා ෆ්‍රෑන්ක්ගේ පරීක්ෂණේ සාර්ථකයි කියලා ෆ්‍රෑන්ක්ට කියනවා. ඒ වගේම මට මේකෙන් ගැලවෙන්න විදියක් හදලා දුන්නේ නැත්නම් ෆ්‍රෑන්ක් ගැන එයා ඊගාවට බලා ගන්නවා කියලාත් ෆ්‍රෑන්ක්ට තර්ජනය කරනවා. කොහොම හරි මෙයා ෆ්‍රෑන්ක්ගේ ෆාමසි එකෙන් එළියට එද්දිම CIA ඒජන්ට්ලා කිහිප දෙනෙක් ඇවිල්ලා මෙයාව අල්ල ගන්නවා. ඊට පස්සේ ඔන්න වෙල්ස් ජෙරිකෝගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. උඹ අපිට බොරු කිව්වා නේද කියලා වෙල්ස් මේ වෙලාවේදී ජෙරිකෝගෙන් අහනවා. ඒත් ඉතින් එයාට මේ සුපිරි හැකියාව ලැබුණේ කම ඉවර වෙලා
සෑහෙන වෙලාවක් ගත වුණාට පස්සේ කියලා ජෙරිකෝ මේ වෙලාවේදී වේස්ට් උත්තර දෙනවා. ජෙරිකෝ වගේ කෙනෙක්ව මේ වගේ තැනක රඳවගෙන ප්‍රශ්න කරන එක ගොඩක් භයානකයි. මොකද මේ කට්ටියගේ පිටිපස්සෙන් එළවෙන අනිත් ටීම් එකේ කට්ටියත් ජෙරිකෝ මේ වෙද්දි හොයන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේක හන්දා මේ කට්ටිය ජෙරිකෝව එතනින් වෙනත් ආරක්ෂිත ස්ථානයකට ප්‍රවාහණය කරන්න ලෑස්ති වෙනවා. හැබැයි ඉතින් මේ කට්ටිය ජෙරිකෝව මේ විදිහට අරගෙන යද්දී ඔන්න වෙනම කට්ටියක් ඇවිල්ලා මේ කට්ටියට පහර දෙන්න පටන් ගන්නවා. ඒතරෝ මේ ඉන්නේ ඉස්සල්ලා බිල්ව මරලා දාපු සිට් එකම තමයි. CIA නිලධාරීන් කිහිප දෙනෙක්ම මේ වෙලාවදී මෙතනදි මිය යනවා. හැබැයි ඉතින් ජෙරිකෝ කොහොම හරි මේ පාලමෙන් පල්ලෙහා තියෙන ගඟට පැනලා යගේ පණ බේර ගන්නවා. ඒත් ජෙරිකෝටත් හොඳටම තුවාලයි. ඊට පස්සේ මෙයා පාළු තැනකට ගිහිල්ලා බෙහෙත් දාගන්න ලෑස්ති වෙනවා. මේ වෙලාවදී මෙතෙන්ට බෙල්ගේ වයිෆ් ගන් එකකුත් අරගෙන මෙතෙන්ට එනවා. ජෙරිකෝ මේ වෙලාවේදී යාට සිද්ධ වෙච්චි හැමදේම ජිල්ට කියනවා. වගේ හස්බන්ඩ්ගේ මෙමරි එක මගේ ඔළුවේ ප්ලාන් කරලා තමයි තියෙන්නේ. CIA ආයතනයම තමයි මේක මට සිද්ධ කරේ. එතරම් කිව්වොත් මට ඔයාට ඒ වගේ දුවට කරදරයක් කරන්න කිසිම උවමනාවක් නැහැ. මට ඕනේ වුණත් මට ඒක කරන්නවත් බැහැ. මොකද වගේ හස්බන්ඩ් මගේ ඇඟ ඇතුලේ ජීවත් වෙනවා. ඇත්තටම ජෙරිකෝ මේ වෙලාවේදී මේ විදිහට බෙහෙත් දාගන්න ඇවිල්ලා තියෙන්නේ ජිල්ගේ ගෙදරටම තමයි. ඒ වගේම එයාගේ හස්බන්ඩ් සම්බන්ධයෙන් CIA ආයතනයේ එයාට බොරු කිව්වා කියලාත් ජිල්ට මේ වෙලාවේදී මීටර් වෙනවා. කොහොම වුණත් ජෙරිකෝගෙන් හානියක් නැති හින්දා එයාට අද දවසේ මේ ගත කරන්න ජිල් ඉඩ දෙනවා. කොහොම හරි ආ පහවදාම නැගිටලා කරපු උදව් වලට ජිල්ටත් ස්තුති කරලා ජෙරිකෝ යාගේ මනසේ තියෙන බිල්ගේ මතකයන් වලින් දැක්ක අර සල්ලි බෑග් එක හංගලා තියෙන යුනිවර්සිටි ලයිබ්‍රරි එකට යන්න පිටත් වෙනවා. මෙයා පිටත් වෙලා ටික වෙලාවකට පස්සේ මෙතෙන්ට සේවියගේ ටීම් එකේ කට්ටියත් එනවා. ඒ කට්ටිය ජිල්ව වගේම පුංචි එමාවත් අල්ලගෙන ජෙරිකෝ ගියේ ස්ථානය මේ කට්ටිය හරහා දැනගන්නවා. ඊට පස්සේ මේ කට්ටිය මෙයාලගේ තවත් ලොකු ටීම් එකක් අරගෙන මේ යුනිවර්සිටි එකට පිටත් වෙලා යනවා. අනිත්ෙන් CIA එකත් ජෙරිකෝව ට්‍රැක් කරගෙන මේ යුනිවර්සිටි එකටම එන ගමන් තමයි ඉන්නේ. CIA ආයතනය වගේම මේ ගෑන්ග් ටීම් එකත් ඔන්න දෙපැත්තෙන්ම මේ විශ්වවිද්‍යාලය වට කරනවා. සේවියගේ ගෑන්ග් එකේ කට්ටිය තමයි මුලින්ම ජෙරිකෝව අල්ලගන්නේ. මේ කට්ටිය ජිල්වයි එමාවයි ප්‍රාණපේට තියාගෙන ඉන්නේ හින්දා ජෙරිකෝට මේ වෙලාවේදී මේ කට්ටිය කියන දේ කරන්න සිද්ධ වෙනවා. ඊතරම ජෙරිකෝ හිතාගෙන ඉන්නේ මේ සල්ලි බෑග් එකක් කියලා. ඔව් මේ බෑග් එකේ සල්ලි තමයි තියෙන්නේ. සල්ලි වලට අමතරව මේ කට්ටිය ගහපොර ප්ලෑන් එකක් තියෙන්නේ මේ බෑග් එක ඇතුලේ තමයි. ඉතින් මේකින් තමයි CIA එක වගේම සේවියගේ මේ ටීම් එකත් මේ බෑග් එක පිටිපස්සේ මෙච්චර එලවන්නේ. S2 මේ වෙලාවේදී මෙතන ඉන්නවා. කොහොම හරි මේ කට්ටිය සූට් කේස් එක හොයාගෙන මේ සූට් කේස් එකේ තියෙන දේවල් S2 ගාව තියෙන ලැප් එකකට කොපි කරගන්නවා. කොපි කරගෙන ඉවරුණාට පස්සේ සේවියගේ ටීම් එකේ ඉන්න කාන්තාවක් මෙතෙන්ට ඇවිල්ලා ස්ටුට වෙඩි තියනවා. මේ ජෙරිකෝටත් වෙඩි තියනවා. හැබැයි මේ වෙඩිල්ල වදින්නේ ජෙරිකෝගේ උරහිසට. මේකන්ද ජෙරිකෝ මේ වෙලාවේදී මිය යන්නේ නැහැ. මේ කාන්තාව අනිත් පැත්ත හැරිලා සේවියට කෝල් කරන ගමන් නිද්දි ජෙරිකෝ මෙතන තියෙන පතොක් පැලයක් අරගෙන මේ කාන්තාවගේ කතාව මෙතනින් ඉවරයක් කරලා දානවා. ජෙරිකෝ ඊට පස්සේ කෙලින්ම යන්නේ එයාපෝට් එකට. මේ වෙද්දි හයිම් ඩෝල් එමාවයි ජිල්වයි අරගෙන මේ රටින් පැනගන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. ඇත්තටම මේ හයිම් ඩෝල් කියලා කියන්නේ මේ රටේ ඉන්න ප්‍රසිද්ධ දේශපාලන නායකයෙක්. මෙයාට තමයි ඇත්තටම කිව්වොත් පොලිටිකල් ප්ලෑන් එක ගොඩක්ම ඕනේ කරලා තියෙන්නේ. මෙයා තමයි මේක පිටිපස්සේ හිටපු මහමොළකාරයා. හැබැයි ඉතින් මේ වෙලාවේදී ජෙරිකෝ කොහොම හරි මේ ප්ලෑන් එක මෙයාගේ අතට ලබා දීලා එමාවයි ජිල්වයි බේරගන්නවා. වේල්ස් ඉක්මන්ටම මෙතෙන්ට එනවා. වේල්ස් ඇවිල්ලා උඹ මොකක්ද කරපු මේ පිස්සු වැඩේ කියලා ජෙරිකෝගෙන් අහනවා. මං කිසිම පිස්සු වැඩක් කරේ නැහැ. ඒ සූට් කේස් එක දැනටමත් ට්‍රැක් කරලා ඉවරයි. තව ටික වෙලාවකින් ඔයාට වෙන්නේ මොකක්ද කියලා බලාගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ මේ සූට් කේස් එක ට්‍රැක් කරගත්ත මිසයිලයක් ඇවිල්ලා හයිම් ඩෝල් ගමන් කරන ප්ලේන් එක සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. මේකත් එක්කලා හයිම් ඩෝල් වගේම ප්ලෑන් එකත් එතනින් ඉවර වෙනවා. මෙතනින් පස්සේ මේ ප්ලෑන් එකෙන් මේ ලෝකෙට කිසිම තර්ජනයක් නැහැ. ඔන්න ඊට පස්සේ මූවි එක පටන් ගත්ත තැනට අපි වාපහු එක්කරගෙන යනවා. ජෙරිකෝ මේ වෙලාවේදී මූවි එක පටන් ගද්දි මෙයා හිටගෙන හිටපු වෙරළ ගාවටම වෙලා බලාගෙන ඉන්නවා. CIA ආයතනයේ කිහිප දෙනෙක් මේ වෙලාවේදී ජිල්වයි එමාවයි මෙතෙන්ට අරගෙන එනවා. ජිල් වගේම එමා බිල්ගේ මතකයේ සම්පූර්ණයෙන්ම මේ වෙද්දි ජෙරිකෝගේ ඔළුවේ තියෙනවා කියලා දන්නවා. මේ කට්ටිය ඇවිල්ලා ජෙරිකෝ ගාවට වෙලා ඉන්නවා. සමහර විට මෙතනින් පස්සේ මේ කට්ටිය සතුටින් ජීවත් වෙන්න ඇති. කොහොම හරි මූවි එකේ කතාව ඔන්න ඔතනින් එන්ඩ් වෙනවා. ඉතින් අද මූවි එක ගැන ඔයාගේ අදහස අනිවාර්යෙන්ම කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. මේ විදිහම අලුත් මූවි එකකින් මෙනිම හම්බ වෙමු.